අපේ ගෙදර ලයිෆ් YouTube channel එකට අදත් ඔයාල සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද අපි රසට කරි පවුඩර් එකක් හදමු. අපිට මේ කරි පවුඩර් එක දාගත්තාම හැම කරි එකක්ම හොඳ රසට කන්න පුළුවන්. අපි බලමු අපේ කරි පවුඩර් එක හදන්න මොනවද අවශ්‍ය කරන්නේ කියලා. මම මෙතන කොත්තමල්ලි මේස හැඳි 10ක් අරන් තියෙනවා. ග්‍රෑම් වලින් ග්‍රෑම් 60ක් තියෙනවා. සූදුරු මේස හැඳි 4යි. මාදුරු මේස හැඳි 1යි. ගම්බිරිස් ඇට මේස හැඳයි. මෙතන මම රම්පේ කුරුඳු කරපිංචා අරන් තියෙනවා. කරපිංචා ඉති 4ක් සූරගෙන තියෙනවා. මේ වගේ කුරුඳු පොතු දෙකක් අරන් තියෙනවා. රම්පේ මේ වගේ ප්‍රමාණයක් පොඩියට කපාගෙන තියෙනවා. කරදමුංගු 4යි, කරාබු නැටි 3යි. මෙතන මම සුදු කෙකුළු හාල් මේස හැඳි 3ක් අරන් තියෙනවා. අබෑට මේස හැඳි භාගයයි. මෙතන ලුණු කුඩු තේ හැඳයි. මෙතන මම කහ කුඩු තේ හැඳි භාගයක් අරන් තියෙනවා. පෑන් එක ලිපේ තියාගත්තා. අපි දැන් ඒකට කොත්තමල්ලි ටික දාගමු. මෙතන කොත්තමල්ලි මේස හැඳි 10ක් තියෙනවා. ග්‍රෑම් වලින් ග්‍රෑම් 60ක් තියෙනවා. අපි කොත්තමල්ලි සූදුරු මේවා ගන්නකොට ඔක්කොම ගරලා සෝදලා හොඳට වේලලා අරගන්න ඕන. මේ කොත්තමල්ලි සූදුරු මාදුරු වැඩිපුර බෙදගන්නේ නැහැ. අපිට කොටා ගන්න පහසු වෙන තමා බෙදගන්නේ. ගොඩක් බෙදුනොත් බෙදපු 3-5 වෙනවා. ඒකටම සූදුරු මේස හැඳි 4ක් දාගමු. ඒකටම මාදුරු මේස හැඳක් දාගන්නවා. ඒකටම මේ වගේ කුරුඳු කෑලි 2යි, රම්පෙ ටිකයි, කරපිංච ටිකයි දාගන්නවා. ගින්දර යාන්තම් තියෙන්නේ. ගොඩක් ගින්දර වැඩි කරගන්න එපා. ඒකටම කරදමුංගු 4යි, කරාබු නැටි 3යි දාගන්නවා. ඒකටම ගම්බිරිස් මේස හැඳක් දාගන්නවා. අබෑට මේස හැඳි භාගෙත් දාගන්නවා. මෙතන දිනව සුදු හාල් මේස හැඳි 3ක් අපි ඒකත් දාගමු. හාල් ගන්නකොටත් ගරලා සෝදලා වේලලා අරගන්න ඕනේ. මේ විදිහට කලවම් කර කර විනාඩි 2ක් 3ක් විතර වගේ බෙදගමු. දැන් 3-5 ටික අපි අන්තම් බෙදගත්තා. දැන් ලිප ඕෆ් කරලා මේ ටික නිවෙන්න වෙන භාජනයකට දාලා තියමු. අපි මේ ටික මේකට දාගමු. නිවුනට පස්සේ බ්ලෙන්ඩ් කරගමු. යන්දා රත් කරගත්ත 3-5 ටික බ්ලෙන්ඩ් කප් එකට දාගමු. තුන පහ ටික බ්ලෙන්ඩ් කප් එකට දාගත්තා. ඒකට ලුණු තේ හැඳක් දාගමු. ඒකටම කහ තේ හැඳි භාගයයි. අපි මේ ටික දාලා බ්ලෙන්ඩ් කරගමු. මේ තියෙන බ්ලෙන්ඩ් කරගත්ත 3-5 ටික. මේ තියෙන හොඳට බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ. අපි දැන් මේ ටික නිවෙන්න කොලයකට දාගමු. අපි මේ ටික දැන් කොටන කොට ටිකක් රත් වෙලා තියෙන්නේ. දැන් මේ ටික රස්නේ යන්න ටිකක් මේ විදිහට හතුරලා තියාගමු. ගොඩක් වෙලා එළිය තියන්න එපා. එහෙම තිබ්බහම මේ 3-5 වල තියෙන සුවඳ නැති වෙනවා. 3-5 ටිකේ රස්නේ ගියාම අපිට මේ වගේ හොඳ පිරිසිදු වියලි බෝතලයකට දාලා මේ ටික අරන් තියාගන්න පුළුවන්. අපි ගත්ත ප්‍රමාණවල වලින් 3-5 කොච්චර තියනවද කියලා බලමු. මේ 3-5 මිශ්‍රණය හරිම රසවත්, ඒ වගේම හොඳ සුවඳක් තියෙනවා. ඔයාලට ස්වයං රැකියාවක් වුණත් මේ වගේ දෙයකින් පටන් ගන්න පුළුවන්. ඔයාලා 3-5 ව්‍යාපාරයක් කරනවා නම් කුළුබඩු වර්ග ගන්න කොළඹ ඕල්මෝ ස්ට්‍රීට් එකේ තොග වශයෙන් ගන්න පුළුවන්. ඒ වගේ තැනකින් ගත්තොත් ඔයගලන්ට අඩුවට ගන්න පුළුවන්. ඊළඟට ඔයාලට වැදගත්ම කොටස තමයි 3-5 ඇසුරුම් කරන එක. අපි හදාගන්න මේ හැම කුළුබඩු වර්ගයක්ම 3-5 කහ ගම්බිරිස් හැම දෙයක්ම ඒවයේ තියෙන සුවඳ පිටතට යන්නේ නැති විදිහටත්, තෙතමනේ ඇතුළට එන්නේ නැති විදිහටත් අවශ්‍ය ඇසුරුම තෝරගන්න ඕනේ. අපි ගන්න ඇසුරුමේ 3-5 වල සුවඳ එළියට කාන්දු වුණොත් 3-5 එකේ තියෙන සුවඳ නැති වෙනවා. ඒ වගේම තෙතමනේ උරා ගත්තොත් නිෂ්පාදනයේ නරක් වෙනවා. ඒ නිසා මේ වගේ නිෂ්පාදන ඇසුරුම් කරන්නේ මේ වගේ ditto laminate bag වල. මේ වගේ bag printed ඒවා ගන්නත් පුළුවන්, unprinted ඒවා ගන්නත් පුළුවන්. ඒ නිසා මේ වගේ නිෂ්පාදන ඇසුරුම් කරන්නේ මේ වගේ ditto laminate bag ගන්න ඕන. මෙන්න මේ වගේ ditto laminate bag. මේ bag printed ඒවත් තියෙනවා. මේ වගේ printed ඒවත් තියෙනවා. නැත්නම් මේ වගේ unprinted ඒවත් තියෙනවා. මේ printed bag ගන්න ඕන නම් අපිට ලොකු ප්‍රමාණයක් ගන්න ඕනේ. ව්‍යාපාරයක් මුලින්ම ආරම්භ කරනවා නම් මේ වගේ unprinted bag එකක් අරගෙන අපිට මේ වගේ sticker එකක් හදාගෙන ඒ bag එකට අලවන්න පුළුවන්.
මේ ස්ටිකර එකේ විතර වීඩියෝ එකට ඇතුළත් කරලා තිනවා. ඔයාලට ස්ටිකර එකට එන්න ඕන විස්තර ටික එකෙන් බලා ගන්න පුළුවන්. ඔයාලට මේ වගේ අන්ප්‍රින්ටඩ් බෑග් මේවා නිෂ්පාදනය කරන ආයතනවල තියෙනවා. ඔයාලට මේ වගේ ද්විත්ව ලැමිනේට් බෑග් අරගන්න පුළුවන්. අපි දැන් බලමු මේ ස්ටිකර් එක ගහලා අපේ තුන පහ ටික කොහොමද පැකට් කරගන්නේ කියලා. අපි පැකට් කරගන්න කලින් මේ ස්ටිකර් එක ගලවලා අලව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි ස්ටිකර් එක අරව ගත්තාම එන්නේ. මේක ග්‍රෑම් 100ක බෑග් එකක්. අපි දැන් මේකට තුන පහ වලින් ග්‍රෑම් 100ක් පුරව ගමු. ඔයාලා තුන පහ වර්ගයන් නිෂ්පාදනය කරලා වෙළඳපොළට දාන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලේ තුන පහ වර්ගයේ අසුරණ ඇසුරුමේම තුන පහ දාලා ඇසුරුම් කරලා ඉන්ඩස්ට්‍රියල් ටෙක්නොලොජි ඉන්ස්ටිටියුට් කියලා ආයතනයක් තියෙනවා, ITI ආයතනය. ඒකට ඔයාලගේ මේ නිෂ්පාදනය දීලා, කියන්නේ තුන හදාගත්ත තුන පහ වර්ගය හරි ඒ නිෂ්පාදනය දීලා නිෂ්පාදනයේ ගුණාත්මක බව වගේම කල්ලිකුත් වෙන දිනේ එයාලට කියලා පරීක්ෂා කරගන්න පුළුවන්. එහෙනම් ඔයාලත් මේ රෙසිපි එකට තුන පහ එකක් හදලා පොඩියට මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න උත්සාහ කරලා බලන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.